2014 හොඳ තරගාවලියක් වුණා අපේ කණ්ඩායමට. නමුත් මේක අලුත් තරගාවලියක්, අලුත් කණ්ඩායමක්. ඒ වගේම අපි හොඳට ක්‍රීඩා කර යුතුයි මේ තරගාවලියේ ජයග්‍රහණයක. නමුත් මං හිතන්නේ අපි කණ්ඩායමක් වශයෙන් හොඳ සූදානමක් තියෙනවා. පහුගිය සති කිහිපය තුළදී හොඳ සූදානමක් තිබුණා අපිට. ඉතින් විශ්වාස කරනවා තරගෙන් තරගය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ කණ්ඩායමේ කොන්ෆිඩන්ස් ලෙවල්ස් ඉතාමත් හොඳ වුණා. මොකද පළවෙනි තරඟ තුනෙන් පස්සේ අපි ක්‍රීඩා කළ විලාශය බැලුවොත් ඉතාමත්ම හොඳයි. මං හිතන්නේ අපි අන්තිම තරඟ තුනේදී ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. නමුත් මේ තරඟාවලියේදී වැරදි හුඟක් කරන්න ඉඩකඩ නැහැ. මොකද හුඟක් වෙලාවට නොකවුට් වගේ තරඟාවලියක්. ඉතින් හොඳටම ක්‍රීඩා කළ යුතුයි. ඒ වගේම බංග්ලාදේශ සහ අෆ්ගනිස්තානයත් අපිට ලේසි කරගන්න බෑ. අපි හොඳටම ක්‍රීඩා කළ යුතුයි ඔවුන් දෙගොල්ලත් එක්කත්. ඉතින් අපි විශ්වාස කරන අපිට හොඳින් ක්‍රීඩා කරන්න කණ්ඩායම ඉන්නවා. අපිට ගිහිල්ලා හොඳට ක්‍රීඩා කරන්න තමයි තියෙන්නේ මේ දවස් තුලදී. අකිල ගත්තොත් ඉතාමත් හොඳට ක්‍රීඩා කරා පහුගිය වකවානුවේදී. ඉතින් අපිට ලොකු ලොස් එකක්. නමුත් ඒත් අපිට ඉන්නවා කණ්ඩායම හොඳට ක්‍රීඩා කරන. ලසිත් මාලිංගට නායකයෙක් විදිහට මම හුඟක් බැක් කරනවා. මොකද ඔහු පන්දු ආර 50 ක්‍රීඩා කරේ නැති වුණත් මම නායකයෙක් විදිහට හුඟක් සපෝට් කරනවා. මොකද ඔහු මම දන්නවා, අපි දන්නවා හැමෝම ඔහුගේ දක්ෂතාවය. වගේම ඔහු අන්තිම කාලයේදී 20යි 20 පමණයි ක්‍රීඩා කරේ. නමුත් නායකයෙක් විදිහට හුඟක් මං විශ්වාස කරන ක්‍රීඩකයෙක්. ඉතින් ඒකයි බය නැතුව 20යි 20 පමණක් තරඟ කරත් නායකයෙක් විදිහට මම බැක් කරන්නේ. මොකද මම දන්නවා ඔහුට පන්දු අතර දුන්නම ඔහු ඕනම අවස්ථාවකදී ඒ අවශ්‍ය දේ ඊට කරන්න පුළුවන් කියලා. නෑ, මං හිතන්නේ අපි ක්‍රීඩා කළ තනතිලි ගත්තොත් පළවෙනි තරඟ තුනේදීම ඒ තරම් හොඳ තනතිලි ලෙවල් නෙමෙයි ක්‍රීඩා කරේ. ඊට පස්සේ තමයි අපි ඒ මානසිකව ලොකු චේන්ජ් එකක් කරේ. අපි ගහන ක්‍රිකට් ගහන විලාසය අපි මාරු කරේ. මොකද අපේ පිතිකරුවන්ටත් අවස්ථාව දෙන්න ඕනේ. ඒ වගේම අපි පිටට ගිහිල්ලා දඟපන්දු යවන්නන්ගේ හුඟක් දේවල් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් ඒ දේවල් ඔක්කොම සලකලා බැලලා තමයි අපි ඒ ගහන එක් දින සහ 2020 වල ගහන ඒ විලාසය වෙනස් කරේ. ඉතින් අපි විශ්වාස කරනවා අපි අන්තිම තරඟ තුනේදී, අන්තිම තරඟ දෙකේදී, ස්පෙෂලි පන්දු ආර 50ේදී 302ක් අපි ලබා ගත්තා. ඉතින් මං හිතන්නේ, මං විශ්වාස කරනවා අපේ කණ්ඩායමේ පිතිකරුවන්ට 300 ගහන්න පුළුවන් කියලා. නමුත් තනතිලි ඩුබායි වල සමහර වෙලාවට ටිකක් මන්දගාමී වෙන්න පුළුවන් ඩුබායි වල විශේෂයෙන්. නමුත් ඒ තනතිල්ලේ හැටියට අපි ක්‍රීඩා කරලා උපරිම වශයෙන් ලකුණු ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ හුඟක් අය අපිත් එක්ක හැමදෙස්සෙම ඉන්නවා. ඉතින් අපි දන්නවා අපි කණ්ඩායමක් විදියට ඒ තරම් හොඳට ක්‍රීඩා කරේ නැහැ. නමුත් අපි දැක්කා දකුණු අප්‍රිකානු අන්තිම තරඟ වලදීත් හුඟක් ප්‍රේක්ෂකයෝ නර්බණ්ඩාව තරඟ. ඉතින් අපි ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා අපිත් එක්ක හැමදාම ඉන්න කියලා. අපි පුළුවන් උපරිමයෙන් උත්සාහ කළා, හොඳට ක්‍රීඩා කළා, රටට ආයි කීර්තියක් ගේන්න බලාපොරොත්තු වෙනවා.